එන්ඩිස්සල කියන්න එකක් එනකොට කරන්න එකක් ඒ විතරක් නෙමේ අපි සුදුස්සර සුදුසු තැන දෙනවා කිව්වා. ජීවිතයට ඥාති සංග්‍රහයක් නැහැ කිව්වා. නැහැ හිත මිතුරන්ට තනතුරු දෙන්නේ නැහැ කිව්වා. ගජ හිත මිතුරන්ට තනතුරු දෙන්නේ නැහැ කිව්වා. ආපු ගමන් කරපු පළවෙනි තනතුර ගජ මිතුරෙකුට. ඒ වගේම තමයි තමගේ වේදිකාවට නැග්ගායට තනතුරු දෙන්නේ නැහැ කිව්වා. මෙහෙම කියපු අය අද වේදිකාව නැග්ගායට තනතුරු තියෙනවා, විශ්‍රාම ගියායට තනතුරු තියෙනවා, අද රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා මේ තනතුරු හේතු කරගෙන. ඉතින් මේ කියපු දේවල් ගැන හිතනකොට මම කාන්තාවක් හැටියට මවක් හැටියට මට විශාල බයක් තියෙනවා. ඊළඟ අවුරුදු 3-4-5 මොකද මම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කාන්තාවක් හැටියට මම හැමතිස්සෙම කියන ජනතාව, බහුතර ජනතාව තීරණය කරන පක්ෂයට හෝ නායකයාට අපි කාලයක් ඉඩක් දිය යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දීලා ඒ අය කරන හැම හොඳ දෙයකටම අපිත් උනන්දු වෙලා උත්සාහ දරලා ඒකට අත උස්සලා ඒක ඒව අනුමත කරන්න කටයුතු කරනවා කියලා. නමුත් මේ සති 5-6 ඇතුළතදී මේ වෙන දේවල් දැක්කම ඉතාමත්ම කනගාටුවෙන් මම කියනවා රතු එලි විතරයි දැක්වෙන්නේ. ඉතින් මේ රතු එලි මම විශ්වාස කරන ජනතාව දකි කියලා. මේ රතු එලි දකින අවස්ථාවක් පාසම ඔබට මතක් විය යුතුයි 2022 වැටිච්ච රට ගොඩ අරගෙන අපි මේ තත්ත්වයට ගේන්න. සැප්තැම්බර් 21 වෙනිදා හාල් මිල පාලනය කරගන්න බැරි තත්ත්වෙන් ඉස්සෙල්ලා, බිත්තර මිල ඉහළ යන්න ඉස්සෙල්ලා, පොල් මිල ඉහළ යන්න ඉස්සෙල්ලා, හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ඉහළ යන්න ඉස්සෙල්ලා රට කොතනද තිබ්බේ? යම් කිසි ස්ථාවර භාවයකට ආවා ඒ එන ගමන්ම මේ රටේ පවුල් 24 ලක්ෂයකට අස්වැසුම අඩුවා දැම්ලාබී ජනතාවගේ හදවත් තේරුම් ගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පවුල් 24 ලක්ෂයකට ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කළ අස්වැසුම දෙන්න පටන් ගත්තා. ඉතින් අපිට ඒවත් අමතක වුණා. දැන් අස්වැසුම ගැන මම අහගෙන එදා ජනාධිපතිතුමා කියනවා අපි විශේෂයෙන් ඒවා මේ ඩිජිටයිස් කරලා ඒවා දෙන ක්‍රමවේද. ඩිජිටයිස් කළා තමයි දෙන්නේ. බොහෝ අයගේ ගිණුමට තමයි අස්වැසි මේ මුදල යන්නේ. ඉතින් මේ වාගේ මම කියන්නේ ගණ්ඩායමේ සල්ලි තියෙනවා කිව්වා, මේ වහරකම් කරා කිව්වා, මේ දේවල් මේ ගණන් වලට දෙන්න පුළුවන් කිව්වා, විශේෂයෙන්ම ණය ගණ්ඩායි මුදල් අච්චු ගහණ්ඩායි රාජ්‍ය දේපළ විකුණණ්ඩායි ආණ්ඩු ඕනේ නැහැ කිව්වා, මුදල් අච්චු ගහණ්ඩායි විශේෂයෙන්ම ණය ගණ්ඩායි ආණ්ඩුවනේ නැකුව පොලි මුදලාල්ල තුන් දෙනෙක් හිටියොත් ඇති කිව්වා. ඉතින් මම අහන්න කැමති ආණ්ඩුවේ ඔය දැන් ඉන්නේ පොලි මුදලාල්ල තුන් දෙනෙක්ද කියලා. මොකද මේ වෙනකොටත් ජනතාව දැනගත යුතු කාරණයක් තමයි මේ ගිය සති 5 පත්වෙච්ච දායඳලා අද වෙනකොට මම හිතන්නේ රුපියල් බිලියන 625කට එහා ගිය මුදලක් ණයට අරන් තියෙන ඒ වගේම අච්චු ගහපු මුදල් මහ බැංකුවෙන් මේ වෙනකොට එළියට නිකුත් කරලා තියෙනවා කියන එක අපි දන්න හොඳාකාරව දන්න කාරණයක්. මේ නිසාම ඉදිරියේදී අපිත් අපේ දරුවන දරුවන්ගේ ඉපදෙනෙන දරුවන් මේ ණයගේ වණ්ඩත් සිද්ධ වෙනවා. කිසිම කළමනාකරණයකින් හෝ ඒ එක්කම මම විශ්වාස කරන කිසිම සූදානමකින් නෙමෙයි මේ අය ආණ්ඩුවට ආවේ. ඇවිල්ලා දැන් මොනවද කරන්න කියලා දන්නේත් නැහැ. එදා කිව්වේ කොහොමද? මහ බැංකුවේ අධිපතිතුමා නන්දලාල් වීරසිංහ මැතිතුමාව ගෙදර අරිනවා කිව්වා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාව පැය 24ක් ඇතුළත හිරේ දානවා කිව්වා. මේකම හිරේ දාන වටින මිනිස්සු කව මේ රටේ මේ තත්ත්වෙට ගිහින්. අද ඇවිල්ලා ඒ අයත් එක්කම තමයි මේ කීප දෙනෙම මේන කරන්නේ. අද මහ බැංකුවේ අධිපතිතුමා එහෙමම ඉන්නවා. මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එහෙමම ඉන්නවා. ඒ වගේම තමයි මේ විදේශ කටයුතු ලේකම්තුමිය එහෙමම ඉන්නවා. විදේශ කටයුතු ලේකම්තුමිය පාවිච්චි කරලා විශේෂම විදේශ සම්බන්ධතාවය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩනගාගත්තේ ඒව හරහා කටයුතු කරනවා. ඉතින් මේක තමයි යථාර්ථය. මම විශ්වාස කරන මිදාසරේ ජනතාව පැහැදිලි තීන්දුවක් ගනී කියලා. ඒ තීන්දුව ගන්නකොට එක්සත් ජාතික පක්ෂෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මම ඉල්ලනවා එක්සත් ජාතික පක්ෂ නැවතවරයක් ගොඩනගා ගන්න ඔබ පූර්ණ සහයෝගය දීලා ශේෂම කාන්තාවන්ට ඡන්ද දෙන්න කියලා. මම කාන්තාවට පමණක් නෙමෙයි ස්ත්‍රී පුරුෂ සීලු පාර්ශයන්ටම කියනවා ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තීන්දු ගන්න පුළුවන් නීති අනපත පනත් ගෙනල්ලා ඒ වගේම රජයේ මුල්‍ය කළමනාකරණය තුලින් සමාජයේ ජනතාවට පෞද් සංස්ථාවට සේවයක් වෙන අන්දමින් කටයුතු කරන්න පුළුවන් පිරිස් පාර්ලිමේන්තුවට තෝරාපත් කළා නේන කියලා කාන්තාවකට අනිවාර්යයෙන්ම ඡන්දයක් දෙන්න මනාපයක් දෙන්න කියලා මයිල්ලාස්. නෝ නියම පිටිකල පොල් කිරි කිරට කැමති පිරිසට.